ගාලු මෝදර අරගලයේ අභ්‍යන්තරය පිළිබඳව පුළුල් අධ්‍යයනයකින් අනතුරුව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ රචනා කරන ලද නවය සැඟවුණු කතාව නම් ග්‍රන්ථය එළිදැක්වීම ඊයේ දින සිදුකෙරුණා. එය සිදුකෙරුණේ ශ්‍රී ලංකා පදනම් ආයතන පරිශ්‍රයේදී. එම උත්සවයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මෙසේ අදහස් පළ කළා. ගාලු මුහුදර අරගලයට වසරක් ගත වෙලා දැන් අපිට අවස්ථාව තිබෙනවා එළඹ සිටි සිහියෙන් සිහිබුද්ධියෙන් ඒකේ චරිත බවට පත් නොවි ඒක දිහා ආපහු හැරලා බලන්න. ඒක දිහා ආපහු හැරලා බලලා හරි අවබෝධය ලබා නොගත්තොත් අපි විශාල විපත්තිදායක අනාගතයක ගොදුරු බවට පත් වෙනවා. ඒක වළක්වන්න බෑ. දේශපාලනය කරන්න ගියොත් එක්කෝ අපි නොදනුවත් ගොදුරු බවට පත් වෙනවා, නැත්නම් අපි දැනුවත් පාපතරයන් බවට පත් වෙනවා. ඒ නිසා තමයි තීරණය කළේ මේ ගෝල්ෆේස් අරගලය ගැන මේක ඇතුලේ තියෙන කතාව හරියට එළියට දාන්න ඕනේ. නැත්තම් අපි වලකට වැටුනොත් මොලේට ලාභයක් කරගන්න ඕනේ. මොලේට ලාභයක් නොකරගත්තොත් වලකට වැටිච්ච එකේ තීරුමක් නැති හින්දා. දැන් මම මේ පුතේ කියනවා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති හිටපු ජනාධිපතිවරයා ඔහු ඉල්ලාස් වෙන තීරණය කරපු අවස්ථාවේදී පලා යමින් සිටි අවස්ථාවේදී ඉන්දියාවත් ඇමරිකාවත් ඔහුට ඔහුගෙන් ඉල්ලා හින්නවා ඔයා ඉල්ලාස් වෙන කලින් අගමැති රනිල්වත් අයින් කරලා ඔයා ඉල්ලාස් වෙන්න. මොන හේතුවක් මත හෝ ගෝඨාභය රාජපක්ෂ ගාමිණී සෙන්ටරත් ලියුම් දෙකම හදලා මාලදිවට යව්වා. රනිල් වික්‍රමසිංහව අගමැතිකමෙන් අයින් කරන ලියුමයි ගෝඨාභය රාජපක්ෂ ඉල්ලාසන ලියුමයි. නමුත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා අත්සන් කළේ ඒක ලියුමට එයාගේ ඉල්ලාසන ලියුමට පමණයි. ඒ අතරතුරු දැන් රනිල් වික්‍රමසිංහ ගේත් ගිනිති ගන්නවනේ. දැන් සමහර විට ඒ ගිනිතයන් නැත්නම් යා මානසිකොත් බිඳ වැටලා අරයා අයින් නොකරත් ඉල්ලාසන ලියුමක් දෙන විදිය තත්වයකට පත් කරගන්න විය හැකි. දැන් ද රනිල් වික්‍රමසිංහව අයින් කළත් නැහැ ඉල්ලාසලත් නැහැ. මෙහි ප්ලෑන් ඒක තිබෙත් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු හමුදාවේ ප්‍රධානින් මන්දිරය ඇතුළු හිටපු ඔක්කොම මරලා විහිසුණු තත්ත්වය තව සතියක් දෙකක් ඇදගෙන ගිහිල්ලා මරන්න ඕන ලිස්ට් එකක් තව තියෙනවා නම් ඒවත් ඔක්කොම මරලා කථානායක මුල් කොටගත්තු අන්තර්කාලීන පාලනයක් හදන්න. ඒ අන්තර්කාලීන පාලනයේ ලිබියාවේ වගේම ඒ අන්තර්කාලීන පාලනයේ සරත් පොන්සේක ඉන්න පුළුවන්. දැන් ඉන්න යුද හමුදා මාණ්ඩලික ප්‍රධානි ශවින්ද්‍ර අනිවාර්යෙන් ඉන්නවා. මේ හැමෝගෙම තියෙන බොටම් ලයින් එක තමයි කොහොම හරි ඇමරිකාව ෂේප් කරගන්න ඕනේ කියන එක. ගෝඨාභය රාජපක්ෂවත් හැසිරෙන්නේ ජූලියාචා. ගෝඨාභය රාජපක්ෂගේ හිත ඇතුළේ තිබිච්ච ප්‍රධාන ඌමනාව තමයි විශ්‍රාම ගියාට පස්සේ ඇමරිකාවේ ගිහිල්ලා සුවෙන් ජීවත් වෙන්න. රටේ ලෝකෙ සිදුවෙන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.